ඒවගේම ඊට පමත්තමන දැන් ලොකු වාදවාදයට පැරලලා තියෙන රටේ ආර්ථිකය. රටේ ආර්ථිකය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ සංවි බලවේග විවාදයට එකිනෙකා එක එක නීති රීති දැන්නද හරිය මාත්‍රිතුමේ පවසසෙත් නා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ නායකයා සජිත් මහත්මයා එක්ක වෙලා දැන් මේ ආර්ථික ගැන කතා කරන්න කියලා. ඇත්තම මේක නුඹම කියා ගන්න. නෑ ඉතින් අර දැන් අද බලපුවාම ඇත්තටම අපිට පේන්නේ ජනතා විමුක්ති පෙරමුණයි ඒ වගේම සජබෙයි දෙක විශාල වශයෙන් වාක් ප්‍රහාරවලට ඒ දෙගොල්ලෝ ලක් කරමින් කතා කරනවා. ඉතින් ඉතාලම ලැජ්ජයි. මොකද මේ වෙනකොට කතා කර කර ඉන්න ඕනේ විවාදයට දෙගොල්ලම ගිහිල්ලා මේක ඉවරක් කරන්න ඕනේ. දෙගොල්ලොට දෙගොල්ලෝ බයයි. දෙගොල්ලොටම කියන්න දෙයක් නැතුව තියෙන්නේ. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට ඇවිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනය හංගාගෙන මේ සියලු දෙනාම රවට්ටලා ඡන්දෙ ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒගොල්ලෝ වේදිකාවේ කියන දේ නෙමෙයි පක්ෂය ඇතුලේ තියෙන්නේ. ඒ වගේම තමයි සජබෙත් ශාග ගහ එමතරම් රස්වින්තිතේ යනවා. සජබෙත් තව රටට ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළි ඉදිරිපත් කරලා නැහැ. මේ දෙගොල්ලම ඉදිරිපත් කරලා නැහැ. මේ දෙගොල්ලටම අපි ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ. දැන් අපි තාපේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගත්ත හැටි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපේ රටට ලබා දෙනවා. ඉතින් මේගොල්ලෝ වාක් ප්‍රහාර වල එහාට මෙහාට පාස් කර කර ඉන්නවා මිසක් මේ වැඩේ වහින්නේ දෙගොල්ලොට දෙගොල්ලෝ බයයි. මොකද මට කියන්න තියෙන්නේ මේ දෙගොල්ලෝ මෙහෙම හැප්පෙන අතර ඉතින් අපි අපේ වැඩේ කරන්නේ නෝ අපේ ජනාධිපති අපේක්ෂිකා ජයග්‍රහණය කරන්න. ඔය දෙගොල්ලෝ වාක් ප්‍රහාර කර ගන්න අපි සංවිධානය කරලා ජනාධිපති ඡන්දය දෙන්න ඕනේ අවශ්‍ය කඩිතු ටික අපි දැන් කරන්න යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ලැහිලි මේ පෙළපා මේ දින එනවා. මේ පළවෙනි දැකින තමන්ගේ පක්ෂ තමන්ගේ ශක්තිය පෙන්වන ක්‍රියාවක් ඇදී තමයි ලංකා සංස්කෘතිය හැදිලා තියෙන්නේ. ඇත්තම ඔබතුමාලා මේ පෙළපාලේ කෙසේ වෙනවද කොහොමද? දැන් අපේ ඉතින් මේ දිනේ අපි දන්නවා 2022 23 අරගල සමයේදී ශ්‍රී ලංකා පූජන පෙරමුණට තමයි ඉතිහාසයේ බරපතලම හානිය කරේ ඒ අරගල කරුවන් සහ ඒ සංගවිලා ඉන්න පිටිපස්සේ හිටපු ඒ පක්ෂේ කට්ටිය එකතු කරලා අපේ පාක්ෂිකෝ බේරුවට දාලා දසබද දුන්නා. සමහ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මැරුවා. අපිට පාරට එන්න බැරි වෙන්න කටයුතු කරා. අපේ ගෙවල් ගෙන තිබ්බා, වාහන ගෙන තිබ්බා, කරන්න පුළුවන් විශාල වහානිය ශ්‍රී ලංකා පූජන පෙරමුණට පහුගිය කාලෙදී කරා. හැබැයි 2023 වෙනකොට අපි නැවත නැගිට්ටා. අපි නැවත අපේ දේශපාලන කටයුතු පටන් ගත්තා. දැන් 2024 වෙනකොට අපි තාම ඉහළ තත්ත්වක ඉන්නවා අපේ පක්ෂේ. ඉතින් අපේ පක්ෂේ අපේ යයන් අපේ තෝරාගත්ත ජනාධිපතිවරයාගේ අඩුපාඩු ගන්න නිසා එතුමාට මේක පාලනය කරා ගන්න බැරි වුණා. ඒක අපි කවුරුත් දන්නා කාරණයක්. ඒ වැරද්ද වුණා. ඒ වැරද්ද හදාගෙන අපි අපේ ජනාධිපතිවරයෙක් අපේ පක්ෂෙන් පත් කරාගෙන අපි ඉදිරියට අපේ ගමන යනවා. ඉතින් අපි වැටලා තිබ්බ රට දුකක් තුළට ගොඩ ගන්න ශ්‍රී ලංකා පූජන පෙරමුණ පිටිපස්සේ ඉඳන් ජනාධිපතිතුමාට උදව් කරා. ඉතින් ඒක රටේ ජනතාව දන්නවා. ඉතින් අපි අනිත් එක ශ්‍රී ලංකා පූජන පෙරමුණ කියන්නේ මේ රටේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන පක්ෂයක්. මැද පිළිවෙත අනුගමනය කරන්නේ අපි අන්ත දක්ෂිණාසන නෙවෙයි, අන්ත වාමාංශිකත් නෙවෙයි. අපි සංකල්පනය වෙච්චි රටේ ජනතාවට අවශ්‍ය පක්ෂයක්. ඒ වගේම අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය පිළිගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදාපු ඒ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා පූජන පෙරමුණ ක්‍රියාත්මක කරනවා. මේ රටේ ජනතාව දන්නවා මේ රට ආදරය කරන, මේ රටේ සම්පත් රකින්න, ඒ වගේම මව්බිමට මව්බිම රැකගත්ත, ඒ වගේම ගොවිකම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය අපේ පක්ෂය කියලා. ඉතින් ඒ නිසා මැයිදිනේට අපිට එච්චර අපහසුයක් නැහැ. මේ සැරේ මැයිදිනේ අපි තාම ඉහලින් සමරන්න කටයුතු කරනවා. ඒ වගේම විශාල ජනකායක් සහභාගී කරන්නත් කටයුතු කරනවා. මැයිදිනෙන් පස්සේ ශ්‍රී ලංකා පූජන පෙරමුණ මොකද්ද කියන එක රටේ ජනතාවට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම මේ වෙලාවේ සිහිපත් කරනවා. පිටපමාත්මනේ දැන් ඊයේ දින නාමල් රාජපක්ෂ මහත්මයා පවසල තිබ්බා ඉදිරි මැතිවරණය ප්‍රභුත්ව ලාංඡනයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙනවා කියන කතා බහට ලක් වෙනවා. මේ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ඉදිරියට ඔබතුමාට නේද අපිට ඇත්තරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවසේදී දැන් දවස් දෙක තුනකට කලින් අපේ දේශපාලන බලමණ්ඩලයේ රැස් කරා. ඒ දේශපාලන බලමණ්ඩලයේ රැස් වෙන වෙලාවේදී අපිට උපදෙස් දුන්නා කවුරුවත් ජනාධිපතිවරණ ගැන අපේක්ෂකයෝ ගැන එහෙම නැත්නම් කිසිම දෙයක් කතා කරන්න එපා.
ඒ බලය අපි ලබා දුන්නා එතුමා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. ඉතින් ඒ නිසා මම අපේ දේශපාලන බලපාන්නලෙන් ගත්ත තීන්දුව අනුව මම කොහොට්ටුවෙන් ඉදිරිපත් කරනවාද තව කෙනෙක් ඉදිරිපත් කරනවාද කියන වචනේ මම කියන්න කැමති නැහැ. මොකද ඒක පක්ෂයේ විනය මණ්ඩලිකුත් අද පිළිහිටලා තියෙනවා. විනයටත් ඒක පටහැනි නිසා මම ඒකට කතා කරන්න යන්නේ නැහැ. නෑ ඇත්තරම අපේ රටේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා 2022-23 අවුරුදු සමරන්න අපේ රටේ ජනතාවට නිසි රටේ ආරක්ෂාව නොලැබුණා. ඒ වගේම එතිබුණ පරිසරයේදී සිංහල අලුත් අවුරුද්ද සමරන්න විශාල අපහසුයක් වුණා. ඒ වගේම විශාල ආර්ථික අර්බුදයට ජනතාව මුහුණ දුන්න නිසා සිංහල අලුත් අවුරුද්ද සමරන්න ඒ තිබුණ පසුබිම සුදුසු වුණේ නැහැ. නමුත් 2024 වර්ෂය අපි ඉතාම සතුටුයි කියන්න. ඒ තත්ත්වේ බොහෝ දුරට මඟ හැරලා අද වෙනකොට ආර්ථික වශයෙන් යම් මට්ටමකට රට ඇවිල්ලා තියෙනවා. ආරක්ෂාව පැත්තෙන් යම් මට්ටමකට රට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රටේ පරිසරය හොඳ තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. රටේ ආර්ථිකය වර්ධනයත් එක්ක ජනතාවට යම් සහන ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඩොලර එකේ අගය බැහැලා රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. ඒ අනුව විදේශවලින් ආනයනය කරන බාණ්ඩ වල මිල අඩුවීම ජනතාවට ඒකෙන් ප්‍රයෝජනේ ලැබිලා තියෙනවා කියන එක වෙළඳපොළ දිහා බලපුවම පේනවා. ඒ වගේම මේ මාස් කන්නේ කෘෂිකාර්මික ගෝ ජනතාවගේ අස්වන්න වැඩි දියුණු වෙලා තියෙනවා. ඒට නිසි මිලක් ලැබෙමින් පවතිනවා. ඒ නිසා අපිට 2024 අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද ඉතාම හොඳ පසුබිමක් සාකස් වෙච්ච ඉදිරි අනාගතය පිළිබඳ අවුරුද්දකට සලකන්න පුළුවන්. 2025 වර්ෂයේ මීටත් වඩා දෙගුණකින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මම ශ්‍රී ලංකා පෝජන පෙරමුණේ ගොවි සම්මේලනයේ සභාපතිවරයා හැටියට සමස්ත ලංකා කෘෂිකාර්මික ගෝ ජනතාවට සුබලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන අතර අපේ රජරට සහ අපේ රටේ ලක්වැසි ජනතාවට සුබම සුබලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.